ආයුබෝවන් ඊයේ සමහරට ඔබත් සමහරකට අහලා ඇති ඔබට දැනගන්න ලැබෙන්න ඇති අලුත්ම ප්‍රවෘතිය මේක හැබැයි තවම කන්ෆර්ම් කරන්න බැහැ ගෝඨාභය රාජපක්ෂ නික්ම යාමට තීරණය කළා කියලා මේක මම අද මේ සම්බන්ධව කතා කළා ජනාධිපති ලේකම්ම ගාමිණී සෙනරත් කියන්නේ නාගානන්දගේ මිත්‍රයෙක් ඒ කාලේ ගාමිණී සෙනරත් ටෙලිෆෝන් එකකටවත් ආන්සර් කළේ නැහැ. ඔහුට මේව රටට නොකිය බෑ. මේවා දැනගන්න ඕනි ඔබේ. ඔහුට කැලණි විශ්වවිද්‍යාලයේ ඉද්දී මේ පස්සේ විශ්වවිද්‍යාලයෙන් පිටත් වුණාම රත්න බුක් ෂොප් එකේ මුදලාලිගේ දුව විවාහ කරගන්න යෝජනාව ආපුවාම වාහනයක් නැතුව ඉන්න අවස්ථාවේදී නාගනන්ද තමයි ගාල්ලේ ගිහිල්ලා වාහනයක් ගෙනහල්ලා මම උට ඇරි අද උදේ වාහනේ ෆොටෝග්‍රාෆර් එකත් එක්ක ඇරි අයි ගාමිණී ඔබට මොකද වුනේ කියලා මම ඇහුව ගාමිණී වහම මේකට මට ඔබට තියෙන ප්‍රශ්නයක් කතා කරන්නවත් දැන් පෞරුෂයක් නැහැ මම ඇරිය වාහනේත් එක්ක මැරලා ඇහුවා මේ මගේ ගෙදර ගෙනහල්ලා මේ නුගේ කොට ගෙදර ගරාජ් එකක් අල්ලලා විශාල ප්‍රයත්නයක් දැල්ලා තමයි වාහනේ රිපෙයාර් කරලා හිටන් රත්න බුක් ෂොප් එකේ අයිතිකාරයාගේ දුව විවාහ කරලා දුන්නේ ගාමිණීට මේ රටේ මිනිසුන්ට වෙච්ච හානිය බලන්න මේවා කියන්නේ ඔබට මොකටවත් නෙමෙයි කුඩු පට්ටම් කරලා දාන්න ඕනේ මේ වගේ ව්‍යාජ මිනිස්සු. ආයේ කිසිම සමාවක් නැතුව මම ඇහුවා මම දැන් ඕට වාහනේ ෆොටෝග්‍රාෆර්ත් එක්ක ඇරලව ගාමිණී මොකද ගාමිණීට උනේ කියලා. හරිද මේක මම මේවා හෙලි කරන්නේ ඔබට මේවා අනිවාර්යයෙන්ම අපි මේ ව්‍යාජ මිනිස්සු ලෝකෙට හෙලි කරන්න ඕනේ ඒකයි. හරිද දැන් ඒකට උත්තරයක් දුන්නේ නැහැ මම දෙපාරක් ගත්තා මගේ වයිෆ්ගේ ෆෝන් එකනුත් ගත්තා ගාමිණී ආන්සර් කරන්නේ නැහැ. ඇයි දැන් බයේ ඇඹරේනවා. හරිද වෙච්ච රටට කරන්න තියෙන ඔක්කොම හානිකල් ඉවරයි. දැන් ඔහු දැන් තියෙන ලැබෙන ප්‍රවෘත්ති ප්‍රකාරව ගෝඨාභය රාජපක්ෂ දන්නවද රට බිඳ වැටිලා මහා බැංකුවේ අධිපතිවරයා කිව්වා මම දැන් හෙටානිද්දට යනවා දාලා යනවා මේකට රටේ ක්‍රමවේදයක් ස්ථාපිත කළේ නැත්නම් මම දැන් උදේ කතා කළා සෝරි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට කපිල පෙරේරා ඔබට නඩුවේදී ඒ නඩුව සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දිනේෂ් ගුණවර්ධනට පැහැදිලිවම කිව්වා ඒ දරුවන්ට සති 20ක් මේ දරුවන්ට කල් දෙන්න විභාගයට සූදානම් වෙන්න ඒගොල්ලන්ට සිලබස් එක උගන්වලා විභාගයට දෙන්න කියලා දිනේෂ් ගුණවර්ධන එක ප්‍රතික්ෂේප කළා මම දිනේෂ්ට කතා කළා දිනේෂ් කිව්වත් එයාත් කිව්වා කපිල පෙරත් නම් කිව්වේ දිනේෂ් කිව්වොත් මම කරන්නම් විභාගේ කල් දාන්නම් කියලා එතකොට ඒ නඩුවේදී ඉල්ලා සිටියේ දරුවන්ට සති 20 දෙන්න ඒ සිලබස් එක උගන්වලා විභාගය කරන්න මම මේක කියන්න සිද්ධ වුණේ ඊයේ කතාවෙන් පස්සේ ගොඩක් අය කතා කරලා තිබුණා මේ සම්බන්ධයෙන් කවුද ඒක කළේ කොහොමද වුණේ කියලා. ඒ නඩුවේදී ඔබට කියන්න ඕනේ ඉතාලම කනගාටුයි මේවා මේ ලංකාවේ වෙන දේවල්. ඒ නඩුවේදී ඒ දරුවෝ වෙනුවෙන් ඒ කළේ නාගානන්ද එක්ක දරුවෙක්වත් ඇහැටවත් දැකලා නෙවෙයි. ඒ දරුවන්ගේ දුක දැකලා. ඒ දරුවෝ ගොඩාක් ලක්ෂ ගාණක් ඒ දරුවෝ අනාථ කළා. මොකද ඒ දරුවන්ට කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි මේවා සබ්ජෙක්ට්ස් වල අඩුම ගානේ ප්‍රැක්ටිකල්ස් අත් කරන්න නැතුව විභාගෙ තියන්න සූදානම් කරනකොට අමාත්‍යාංශයේ තීන්දු කළා සම්පූර්ණ සිලබස් එකට විභාගෙ තියන්න. දරුවෝ කිව්වා අපිට සියදිවි හානි කරගන්න වෙයි කියලා ඇත්තටම මම අද උදේ අමාත්‍යාංශ ලේකම්වරයාට කතා කළා කපිල පෙරේරාට. අද උදේ එක දරුවෙක් සියදිවි හානි කරගත්තා. ඒ අවස්ථාවේදී නඩුව ගත්තම අධිකරණේ මෙයා තමයි ලංකාවේ සිද්ධ වෙන අන්තිම කැත දේවල්. ක්‍රිෂ්මාල් වල්නකෝරසූරියගේ නම අද සටහන් කරලා තිබෙච්චින්ද මම ඔබට කියන්නේ. ක්‍රිෂ්මාල් තමයි ඉදිරිපත් වුණේ. එහෙම කළොත් විභාගයේ සති 20ක් කල් දැම්මොත් දරුවන්ට ඒ කවර් කරපු නැති සිලබස් වෙනුවෙන් විභාගයේ කල් දැම්මොත් කොළඹ ළමයින්ට අගතියක් වෙනවා. ඒගොල්ලෝ දැන් ප්‍රැක්ටිකල්ස් ඔක්කොම සූදානම් කියලා. ඔන්න රටේ තත්වය. නාගනන්දත් කොළඹ ආනන්ද මහවිද්‍යාලය. නමුත් අපි බලන සමත්යක් හිටියත් අපේ සිසු දරුවන්ගේ අනාගතේ. දැන් ඒ නඩුව ඒ ඔහු කියනවා නාගනන්දට නඩුවට ඉදිරිපත් වෙන්නත් බෑ. මොකද නාගනන්ද තහනම් කරලා තියෙන නීතිඥයෙක් හැටියට. ඔන්න නීතිඥයෙක්ගේ තත්වය. නමුත් ඒ සම්බන්ධයෙන් ඒ නඩුව දැන් එනවා මේ මාසේ 23 වෙනිදා නැවත අධිකරණයට. මම මේ ටික ඔබට කියන්නේ අහපු ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් රටේ මහජනතාව වෙනුවෙන් සිසු දරුවන් වෙනුවෙන් නිර්භයව එඩිතරව අද අපිට මේ රටක් හැටියට බිඳ වැටලා තියෙන්නේ මේ කුණු කණ්ඩ පුරුදු වුණාම මිනිස්සු අද කුණු කණ්ඩ පුරුදු වුණාන් පස්සේ රටට වෙච්ච දේ අගතිය මම අහුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරාගේ දැන් ඔබ තවදුරටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන ලොකුම නැහැ මොකද ව්‍යවස්ථා ප්‍රකාරව කැබිනට් මණ්ඩලයේ අග්‍රාමාත්‍යවරයා ගිය හැටියෙම ඔහු ඉවත් කැබිනට් මණ්ඩලයේ විසර යනවා ඒ සමගම අමාත්‍යාංශවල ලේකම්වරු සියලු දෙනාම ඔවුන්ගේ දුර අහිමි වෙනවා එහෙමනම් කොහොමද කපිල ගුණරත්න මම හිතන්නේ අද කවුද අද අපේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කොහොමද ඔබ ඉදිරියට ඇවිල්ලා
අද අමාත්‍යංශයේ ලේකම්වරයා ඉදිරියට කතා කරනවා. උට කතා කරන්න බෑ එහෙම. ඇයි? දැන් අමාත්‍යංශ ඔක්කොම විසිර ගිහිල්ලා ඉවරයි. අමාත්‍යවරු නැහැ. අද රටක් නැහැ. අද රජයක් නැහැ. ගෝඨාභය රට කනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. ඒගොල්ලෝ ඔහුක නැහැ මම තවදුරටත් අමාත්‍යංශයේ ලේකම්වරයා නොවේ. ඇයි? ඒක ව්‍යවස්ථා ප්‍රකාරව එයාට එහෙම ඉන්න බෑ. එහෙමනම් කොහොමද මෙහෙම වෙන්නේ? මේක තමයි මෙතන තියෙන ඉතාම භයානක දේ. ගෝඨාභය රාජපක්ෂ හිතනවා රටේ නීතිය මට අවශ්‍ය නැහැ. මම කරන්නේ මට ඕන දේ කියලා. ඒකයි මට ඊයේ එහෙම කිව්වා. මට ඒක කන්ෆර්මේෂන් එකක් ගන්න උවමනා තිබුණා ගාමිණීගෙන් ඇත්තටම ගෝඨාභය දාලා යනවාද කියන එක. මොකද ඒක අවශ්‍යයි මේ අපේ දරුවෝ පට්ට වැස්සේ අනෝර වැස්සේ තෙමි තෙමි මේ මේ ගෙනියන අරගලේ මේක අවසන් විය යුතුයි. ඔහු වහාම අවශ්‍ය ඔහු වහාම ඉල්ලා සිටු. ඒ සමගම තියෙන තොරතුරු මේ අවස්ථා වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට පත් කිරීමේ වැඩපිළිවෙලක් ගැන මම මේ ගැන ඔබට කියන්න ඕනේ. එහෙම කරන්න බෑ. ව්‍යවස්ථා ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්නේ නැහැ. ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුව වැඩිම කැමැත්තක් තියෙන පුද්ගලයා තමයි ජනාධිපතිවරයා හැටියට පත්වන්නේ. කවුරු කොහොම කිව්වද මන් දන්නේ. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒකද කියන්නේ මම ඔබට කියන්නේ ඒක කවදාකවත් ඔය එක එක්කෙනාට තියෙන හිතුවිලි ප්‍රකාරව ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි. හැබැයි ව්‍යවස්ථාවට එකෙක්වත් ගරු කරන්නේ නැහැ කියන එක හොඳටම සාක්ෂිය තමයි කපිල ගුණරත්න මම හිතන්නේ නම නිවැරදි. ඔහු තමයි තවමත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට වෙන හිටින්නේ. දැන් ලේකම්වරයෙක් නැහැ. ඒ අමාත්‍යාංශය තරම් නෙමෙයි. කිසිම තැනක ලේකම්වරු නැහැ. ඒක තමයි අර කිව්වේ මහා බැංකුවේ අධිපතිවරයා මම දාලා යනවා. මම මේ බැංකුව දාලා යනවා රටේ ක්‍රමවේදයක් නැත්තම්. ඒකද මම අවසාන වතෙන් මේ ටික කියන විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂට තවදුරටත් රට කන්නේ නැතුව මොකද මේක ඔබත් ඉපදිච්ච රට ඔබ මහලුකුට ගිහිල්ලා ආනන්ද මහ විද්‍යාලයට ගිහිල්ලා දිවුරුන් දෙන්න ඉස්සෙල්ලා ගිහිල්ලා කතා කළා ආනන්ද මෑණියන් ගැන. ඔබ ඇවිල්ලා කෑවා. දෙපාර්තමේන්තුව රටත් කෑවා. විදුහලේ කීර්ති නාමයත් කෑවා. කරුණා කළා ඔබ ඉවත් වන්න. ඔබට කිසිම ඔබ හිතන්න එපා ඔබ ඔය කරපු අපරාධවල විශේෂයෙන් ඔබ ගිහිල්ලා රුවන්වැලි සාවිත්‍රා දිවුරුන් දීමෙන් ඔබ ඔබේ බෙල්ලට තුණ්ඩු දාගත්තා. එහෙම කරන්න බෑ. දහමේ තියෙන ගෝඨාභය දහමේ තියෙන යම් ක්‍රමවේදයක්. ඔබ කියලා අහලා තියෙන මම අහලා තියෙන නපරෝ පරන්නි කුබ්බේත තක්කඩිකම හොරකම වංචාවේ ගියොත් ඒක ප්‍රතිඵල තමයි මේ කන්නේ. ඉස්සල්ලා මොනවාද මොකක්ද අර පාස්කු ප්‍රහාරය? දැන් මේ කිසිම හරයක් නැතුව මේ රටේ ජනතාව ඔබ දැඩි පීඩනයට පත් කළා. අර අහිංසක දරුවන්ට ප්‍රහාරයක් එල්ල කළා. ඔබ තමයි දැන් මේ හැඳින නීතිය. ඔබ තමයි දැන් මේ හදිසි නීතිය. එහෙම දාන්න කිසිම හේතුවක් නැතුව මේකට ඇති වෙන කෝපේ කියන්න බෑ. මම ඊයේ ගියා ලංකා බැංකුවට. අතේ සල්ලි නැහැ, මුදල් නැහැ, කිසි දෙයක් කරගන්න බෑ. බැංකුවට යන්න බෑ. එළියටත් පෝලිම. ඇයි? මිනිස්සු දැන් බැංකු පිළිගන්නේ නැහැ. මිනිස්සු දන්නවා මේ බැංකු දෙකත් මහා බැංකුවේ අධිපතිවරයාම ගිහ ලංකාවේ බැංකු දෙකත් කඩාවැටෙන්න පුළුවන් කියලා. ඇයි? මිනිසුන්ට දැන් ලංකාවේ මුදල් එක කියන්නේ සත්ත පහක විශ්වාසයක් නැහැ. ඒක වේගයෙන් කඩන් වැටෙනවා. එහෙනම් මම කරුණා කළා කියන ඔබ වහාම තීන්දුවක් අරන් ඉවත් වන්න. ඔබ ඉවත් විය යුතුමයි. ඒක අතරමැද විසඳුම් නැහැ ගෝඨාභය. ඔබ ඉවත්න්නේ රට මේක අනු කරුණා කළා මේ රට ඉදිරියට ගෙනියන්න දෙන්න. මම ඒකම අනිත්‍යයට මතක් කරනවා විපක්ෂයේ සියලු දෙනාටම එක එක්වත් මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ධුරේ හෝ අමාත්‍යංශ භාරනගත යුතුයි. ගෝඨාභය යනකම් කිසිම වෙනසක් නොකළ යුතුයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඔබ දන්නවා කිසිම අඩුම ගානේ පක්ෂයේ ලංකාවේ තියෙන පැරණිම දේශපාලන පක්ෂයේ අඩු ගාන එකම ආසනයක්වත් දිනාගත්ත නැති මිනිහා ලැජ්ජ නැතුව ගිහිල්ලා කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ජනතාවගේ කැමැත්ත. ජනතාවගේ කැමැත්තෙන් පත් කරන මන්ත්‍රීවරු, අමාත්‍යවරු, අග්‍රාමාත්‍යවරු, ඒ වගේම ජනාධිපතිවරු මේ එකම ආසනයක්වත් දිනාගන්න බැරි මිනිහේ. මම දැම්ම ඔබට බලන්න ජෝන් මේජර්ගේ ඉඳලා දැන් ඉන්න බොරිස් ජොන්සන් දක්වා බ්‍රිතාන්‍යයේ රාජ්‍යනායක හය පාරක් මාරු වුණා. ගෝඨාභය කවුද? මේ රනිල් වික්‍රමසිංහ පක්ෂ ප්‍රධානියා වෙනවා. එදා ඉඳලා අදටත් පක්ෂ නායකයා. පක්ෂෙත් කෑවා, රටත් කෑවා. එහෙම මිනිස්සු ලංකාවේ ඉන්නකොට මට විශ්මයට පත් වෙනවා. පක්ෂ මිනිස්සු කියනවා අපේ නායකයා තමයි මේ රටට ගැලපෙන්නේ. ඒකයි මම කිව්වේ. පක්ෂවල වහල්ලු වෙන්න එපා. පුද්ගලයන්ගේ වහල්ලු වෙන්න එපා. ඔබ කිසි කෙනෙක් නාගානන්දගේ වහලෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඍජුව නැගිටින මාතෘභූමිය වෙනුවෙන්. ඔබ නියෝජනය කරන ඔබ හා ඔබේ ප්‍රජාව. දැන් අත්අඩංගුවට ගත්ත කියලා තිබුණා. කවුද මෙයාගේ? කවුද දේශබන්දු තෙන්නකෝන්ට? එදා ඔබ දැක්ක එදා ඔක්කොම ගුටි කෑවා ගොඩක් අය. මොකද ඒ දරුවන්ට පහර එල්ල කිරීමේ මුළු රටම දැඩි ප්‍රකෝපයට පත් වෙලා ඒ ලොකු මේකක් කරන්න සිද්ධ වුණා. ඒක උවමනාවෙන් ගෝඨාභය රාජපක්ෂ කරපු වැඩ. ඔහුගේ කට්ටිය ඔය කවුද කපිල ගුණරත්නලා, කවුද ඔය මන් නමක් කිව්ව දැන් කවුද පොලිසිය SSP දේශබන්දු තෙන්නකෝන්ලා, පොලිස්පති මඟ පොලිස්පති පොල්පිති නොවිය හැක කියලා අමාත්‍යංශ ලේකම්වරු කෑව ව්‍යවස්ථාවෙන් කෑව ඔවුන්
අමාත්‍යවරුන්ට ගැට ගහලිටන් ඔවුන් දන ගැස්සුවා. එන මම කියනා මේ දේ වහාම මම කියනලා දේශබන්දු තෙන්නකොන්ට ඔබ යම් හේකින් තවදුරටත් ඔබේ ධූරය අවභාවිතා කළොත් දැන් ඔහුට තියෙනවා මේ ටිකත් මම කියන ඔබට හැමදාම මම ඔබට නීති උගන්වනවා. ආණ්ඩුක්‍රම යත්තාවේ 11 වෙනි වගන්තිය කියනවා රටේ පුරවැසියෙකුට ක්‍රූර අමානුෂික වදහිංසා පැමිණවීම බරපතල වරදක්. මම නැවත කියනවා පුරවැසියෙකුට ක්‍රූර අමානුෂික වදහිංසා පැමිණවීම බරපතල වරදක්. කොහෙද ඒක කියන්නේ? ව්‍යවස්ථාවේ 11. වෙන කොහෙද තියෙන්නේ? UDHR Universal Declaration of Human Rights. වෙන කොහෙද කියන්නේ? Civil and Political Rights Convention. මේ ඔක්කොගෙම කියන්නේ